සෙනසුරු මාරුව පිළිබඳව YouTube එකේ අපේ මිතුරු මිතුරයන් මෙනුවෙන් අපි වීඩියෝ එකක් ගෙනල්ලා කිව්වා. සිංහ ලග්නටයි වෘශ්චික ලග්නටයි මීන ලග්නටයි තමයි මේ සෙනසුරු මාරුව සුබ වෙන්නේ. මොකද සෙනසුරු ග්‍රහය ගෝචර ගමනදී 3-6-11 ගමන් කරනකොට විතරයි සුබඵල දෙන්නේ. ඒ නිසායි එහෙම කිව්වේ. එහෙම කිව්ව පමණටම සෙනසුරු මාරුව සුබ වෙන්නේ නැහැ මේ ලග්න තුනට. එතන චන්ද්‍රය හිටපු රාශිය බැලිය යුතුයි අපි. යම්කිසි කෙනෙකු දැන් මේ ලග්න තුනේට හොඳයි කිව්වට අනිත් ලග්න වලටත් හොඳ වෙන අවස්ථාවල් තියෙනවා. චන්ද්‍රයෙන් 3 වෙන්නේ නම් ඒ සෙනසුරු ආවේ. චන්ද්‍රයෙන් 6 වෙන්නේ නම් චන්ද්‍රයෙන් 11ට නම් මේ සෙනසුරු ආවේ. අනිත්කුත් ලග්න හිමියන්ගේ එයටත් මේ සෙනසුරු මාරුව සුබඵල දෙනවා. අනේකයි විශේෂත්වය. හැබැයි උච්චික ලග්න ගත්තොත් චන්ද්‍රය උප්පත්ති 8 වෙන්නේ හෝ 2 වෙන්නේ හෝ 3 වෙන්නේ හෝ 4 වෙන්නේ නම් ඒ සෙනසුරු මාරුව සුබඵල හම්බෙන්නේ නැහැ උච්චික ලග්නෙට. ඒක කියන්න ඕන. මීන ලග්නකාරයෝන්ගේ 10 11 12 චන්ද්‍රය ඉන්නවනම් සුබඵල හම්බ වෙන්නේ නැහැ. ඒක කියන්න ඕන. සිංහ ලග්නකාරයෝන්ගේ 6 වෙන්නට ආවේ සිංහ ලග්නකාරයෝගේ 5-6-7 යන රාශිවල චන්ද්‍රය ඉන්නවනම් ඒ අයටත් මේ සෙනසුරු මාරුව සුබඵල දෙන්නේ නැහැ. මෙන්න මේක හොඳට හිතරගත යුතුයි. ඒ වගේම මේ සෙනසුරු මාරුවේදී සිංහ වෘච්චික සිංහ ලග්නේ වෘච්චික ලග්නේ මීන ලග්නයටයි සුබඵල අත්වෙන්නේ මේ සෙනසුරුගේ මහා දසාවක් වූ අතුරුසා තිබ පමණයි. අන්න ඒකයි යෝගකාරක තත්ත්වෙත් බලපානවා. මෙතන උප්පත්ති යෝගකාරක ගැන සුබඵල දෙන ග්‍රහයක් වෙලා හිටියොත් යම්කිසි ලග්නක සෙනසුරු නැත්නම් උප්පත්තියෙන් උච්ච වෙලා සක්සෙස් වෙලා මූල ත්‍රිකෝණ වෙලා කියන්නේ තුලා රාශියේ හෝ කුම්භ රාශියෝ මකර රාශියේ හිටපු අයට තමයි මේ chance එක වැඩි. අනේ මේ තත්ත්වයන් ඔක්කොම බලලා තමයි අපි මේ දේවල් කිව්වේ. ඒ වගේම මේ අපි ශාන්ති කර්ම ගැන වෙනම වීඩියෝ එකක් ගෙනාවොත් හොඳයි කියලා මට හිතෙනවා. මොකද මේක දැන් මම කිව්වර නැවත මේ ලග්න තුනට මේ තත්ත්වයන් තියෙනවා නම් හොඳ නැහැ. අනිත් ලග්න වලටත් හොඳ වෙනවා. චන්ද්‍රයෙන් 6 3 11 යනවා නම් කියලා. ඒක නිසා මේ නැවත සෙනසුරු මාරුව පිළිබඳව නැවත අර්ථකථනයක් තමයි මේ දුන්නේ. අනිත් අයටත් හොඳ වෙන්න පුළුවන් මේ ආකාරයට. උප්පත්ති චන්ද්‍රය ඉන්නවා නම් තෙරුවන් සරණයි.